වගකීතු කතානායක රුලිස මෙතුක්කල් නිහඬව සිට රටේ මහජනතාවේ වෙත අනාවරණය නොකළ සිද්ධියක් මම අද ඔබට ප්‍රකාශ කරනු කැමැත්තෙමි. කිත් අරගල සමයේ මාහට විටින්නි දුරකතන ඇමතුම් ලබා දෙමින් විවස්සාව උල්ලංඝනය කොට හෝ මාගේ ප්‍රධානත්වයෙන් රජයක් පිහිටීමට බලපෑම් කළ අයද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබීම මට පුදුමය ගෙන දෙන්නකි. සමහර අයගේ අරමුණ වූයේ උද්ගත වැසි ගැටලුව සමනය කිරීම හෝ රට ආරක්ෂා කිරීම නො මාහරහ නීති විරෝධී රජයක් පිහිටුවා අප රට ලිබියාවක් හෝ ඇෆ්ගනිස්තානයක් ඉපත් කිරීමේ කූට උපායයි. එසේම මේ විශ්වාසභංගයට අත්සන් කළ සෑම මන්ත්‍රීවරුද පෞද්ගලිකව ඇතැම් මන්ත්‍රීවරු පෞද්ගලිකව පැමිණ ඔවුන්ගේ අත්සනේ දීමට සිදුවීම ගැන මා වෙත කනගාටු ප්‍රකාශ කළ බව දන්වමි. මේ ගැන හොඳින් දන්නා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම අත්සන් කිරීම මෙන්ම කතා පැවැත්වීමෙන්ද වැළකී ඇති බව මා සඳහන් කරන්නේ ඌට ගෞරවයක් වශයෙන්. කෙනෙකු ජීවත් වෙ සිටින කාලය තුලම තමන්ගේ හොඳ හෝ නරක ඇසීමට ලැබීම විරල භාග්‍යයක් ලෙස මා සලකමි. ගරු මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම දින 3ක් පුරාවට විවාදයට ගත් විශ්වාසභංග යෝජනාවේ විවාදයට සම්බන්ධ වීම ගැනත් පක්ෂවහ විපක්ෂව ඡන්දය ලබා දුන් ආ ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි සියලු දෙනාටත් මාගේ ස්තුතිය පළ කරනු කැමැත්තෙමි. කතානායක ලෙස දුරේ නම් කළද පාර්ලිමේන්තුව තුළ කතානායකවරයෙකුට විවාදවලට සම්බන්ධ වීමට හෝ අදහස් දැක්වීමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ ඉඩක් නොමැත. මා හමුවීමට පැමිණ බොහෝ ජනතාව මගේ නිරන්තරයෙන් විමසන්නේ පාර්ලිමේන්තුවේදී මා වෙත එල්ල කරන ලද චෝදනාවලට පිළිතුරු නොදී නිහඬව සිටින්නේ ඇයිද යන්නයි. කතානායකවරයාගේ කාර්යභාරය වනුයේ මන්ත්‍රීවරු නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දීම මිස ඔවුන් සමග ප්‍රතිතර්ක කිරීම නොවන බව මා ඔවුන්ට පැහැදිලි කර දී ඇත. එසේමම විශ්වාසභංග යෝජනාව සහ එහි අන්තර්ගතයේ සම්බන්ධව ජනතාව වෙත පැහැදිලි කිරීම සඳහා යෝග්‍යතම මොහොත මෙය බව මාගේ තීරුම් ගැනීමයි. මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරයෙකු වෙත එල්ල වූ ප්‍රථම විශ්වාසභංග යෝජනාව නොවි. මීට පූර්වයෙන් සිව්වරක් කතානායකවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වේ ඇති බව අපගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සාක්ෂි දරයි. ඒ සම්බන්ධ විස්තර ජනතාවගේ හා මාධ්‍ය ආයතනවල දැන ගැනීම සඳහා මම සභාගත කරමි. අමුණු මංකේක පොදුවේ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම හා ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීම යන චෝදනා සියලුම කතානායකවරුන් හට එල්ලුවත් ප්‍රථම වරට ආණ්ඩුක ව්‍යවස්ථා උල්ලංඝනය කර ඇති බවට වන නව චෝදනාවක් මා වෙත එල්ල කොට ඇත. කෙසේ නමුත් එල්ල වූ මෙම චෝදනා සියල්ලටම පිළිතුරු දී මාගේ වගකීම වේ. ප්‍රථමයෙන් මා පොලිස් පතිවරයා පත්කිරීමට සම්බන්ධයෙන් වන චෝදනාවට පිළිතුරු දීමට කැමැත්තෙමි. ඕනෑම රටක පොලිස් පතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරු ආරක්ෂක ලේකම් වැනි තනතුරු ඍජුවම එම රටේ ජාතික ආරක්ෂාව සමග බැඳී පවතී. මෙකී තනතුරුවල භාවිතාව හා වගකීම් බාරදුර ස්වරූපය ගැන ශ්‍රී ලංකාවේ අපට පූර්වාදර්ශ පවතී. මීට ආසන්නම සිදුවීම වන 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ඔබට අමතක විය නොහැකිය. මේ සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨ අධිකරණයේ ලබා දුන් ජාතික ආරක්ෂාවේ වගකීම නිසි ලෙස දැරීම සම්බන්ධයෙන් වූ අධිකරණ තීන්දුවද ඔබේ අවධානයට මා යොමු කරමි. එය කියවා බැලීම මා සියලු දෙනා ආරාධනා කරන අතර ඒ මගින් සිද්ධියක් ඇතිවීමට ප්‍රථම තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්මක කිරීම, වගකීම හා රාජකාරී නියමාකාරයෙන් සිදු නොකිරීම, බරපතල ප්‍රතිපා ගෙන දීමට හේතු වූ ඇති බව අනාවරණය කොට ඇත. කරුණු මෙසේ පෙළ ගැසී ඇති අවස්ථාවක පොලිස්පතිවරයා පත්කිරීම ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන ප්‍රධාන සාධකයක් බව මා ඔබ මාහා එකඟ වනු ඇත. ගස්ථාදායක සභාව යනු එහි පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථය තීරණ ගැනීමේ ආයතනයකි. ජනාධිපතිවරයා සතුව තිබුණු තීරණ ගැනීමේ අධිකාරී බලය වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා විවස්ථාදායක සභාව වැනි උත්තරීතර සාමූහික ආයතනයක් වෙත පවරා ඇත. එවැනි ආයතනයක් මෙවැනි අවස්ථාවක අතිරණාත්මකව සහ මතයක් නොමැතිව කටයුතු කිරීම ජාතික ආරක්ෂාවේ හිතාමතාම අනතුරේ හෙළීමක් යයි මාගේ හැඟීමයි. කෙසේ නමුත් මේ සම්බන්ධව මා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ යම් යම් කොටස් උපුටා දක්වමින් ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ හා මාධ්‍ය වාර්තා පළ වූ බැවින් එම දුර්මත දුරු කිරීම සඳහා මෙම ලිපිය සම්පූර්ණ වශයෙන් මම සභාගත කරමි. ඇමුණු මංක දෙක. එම ලිපියේ සඳහන් පහත කරුණු කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. 1. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 41 ඊ වගන්ති යටතේ ව්‍යවස්ථාදායකයි සභාවේ සමාජිකයන්ට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමේ විධිවිධාන සලසා නොමැත. 2. එසේ ප්‍රතිවාදන සලසා නොමැති අවස්ථාවක ඡන්දය දීමෙන් වැළකී සිටීම විරුද්ධ වීමක් ලෙස සලකන්නේ ලබන්නේ නම් හා ආණ්ඩුක ව්‍යවස්ථාවේ 41 ඊ
පහ වගන්තිය ප්‍රකාර වේ එය සමසමව ඡන්දය ලබා දී තී අවස්ථාව සලකන්නේද ලෙස සලකන්නේද නම් මාගේ තීරක ඡන්දය මීට ලබා දෙන බවයි මීට අමතරව විවස්ථාදායක සභාව රැස්වූ පෙබරවාරි මාස 26 වෙනි දින රැස්වීම ආරම්භයේදී මා ස්ථිර පොලිස් පතිවරයෙකු පත් කිරීමේ අවශ්‍යතාවය හා වැදගත්කම සභාවට අවධාරණය කළෙමි ඒ බව විවස්ථාදායක සභාවේ කාර්යසටහන් අංක 7 යටතේ සඳහන් වෙත ඒ සම්බන්ධයෙන් මාගේ ස්ථාවරයේ ඉන් ගම්මිය වනු ඇත මේ අනුව නීති දැනුම කෙසේ වෙතත් අල්ප හෝ භාෂා දැනුමක් ඇති අයෙකුට එම ලිපියෙන් මා කිසිසේත් ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති බවත් කිසිදු නීති අර්ථ නිරූපණයක් මා විසින් කර නොමැති බවත් පසක් වනු ඇත මා එම අවස්ථාවේ ඡන්දේ නොදී පසුව ඡන්දේ ප්‍රකාශ කළේ යයි කීම සත්‍ය විකෘත කිරීමකි එම අවස්ථාවේ ඡන්දේ ප්‍රකාශ කළ හැක්කේ ඡන්දේ දීමෙන් වැළකී සිටි දෙදෙනාද විපක්ෂීමක් ලෙස අර්ථ නිරූපණය වන්නේ නම් පමණි එවන් අර්ථ නිරූපණයක් කිරීමට කතානායකවරයා මට බලයක් නැත එබැවින් ආණ්ඩුක ව්‍යවස්ථාවේ සඳහන් නොවන තීරණයක් ගැන ඇතැම් සමාජිකයන් තීරණයක් ඇතැම් සමාජිකයන් දැරීම විරුද්ධ වීමක් ලෙස අර්ථ නිරූපණය කරන්නේ නම් මාගේ පූර්ණ අයිතිවන තීරක ඡන්දයේ ඊට පක්ෂව ලබා දෙන බව පමණක් මා ජනාධිපතිවරයා වෙත දන්වා යවා ඇත ඒ නිසා දන්වා යැවුවේ ඕනෑම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන් නීතිය විවරණය කරවා ගැනීමට ඔහුට විශේෂ බලයක් ඇති බැවින් එබැවින් මෙම චෝදනා පදනම් විරහිත වේ මේ අධිකරණයේදී ඇති ප්‍රශ්නයක් බැවින් මම තවදුරටත් එය පැහැදිලි කිරීම නොකරමි දෙවනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතා පනත් කෙටුම්පතට අදාළව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් දෙන ලන් නිර්දේශවලට පටහැනිව සම්මත කළ යන චෝදනාවට අදාළව මා ජනතාවගෙන් හා මාධ්‍ය ආයතන ඉල්ලා සිටිනුයේ 2024 ජනවාරි මාසයේ 24 වන දින සවස 5:20 සිට 6:45 දක්වා වූ පාර්ලිමේන්තු සජීවී විකාශයේ පටිගත කළ දර්ශන පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා නරඹන ලෙසයි මා විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට අදහස් හා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් ආකාරයත් ඔවුන්ගේ ඉල්ලීම් වලට ඉඩ දෙමින් ඡන්දයකට යාමට අවස්ථාව දුන් ආකාරයත් එහි පැහැදිලිව ඇත තවද විපක්ෂයේ විසින් යම් මගන්ති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට පටහැනි බව කී අවස්ථාවේ ඊට අවධානය යොමු කළ ආකාරයත් ආණ්ඩුපක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් නීතිපතිවරයාගේ අනුමැතිය සභාවට යොමු කිරීමත් අදාළ සංශෝධන පිළිබඳ ගැටලුවක් ඇතනම් වහාම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී රැඳී සිටි කුටිය පෙන්වමින් අවශ්‍ය නම් ඔවුන් හා සාකච්ඡා කිරීමටත් මා ප්‍රකාශ කළ ආකාරයෙන්ම දර්ශනවල පටිගත වී ඇත අනතුරුව පනත තුන්වනවර කියා සම්මත කළ පසු නැවත විපක්ෂයේ විසින් ඡන්දයක් ඉල්ලූ ආකාරයත් පැහැදිලිව වීඩියෝ පටවල අන්තර්ගත වේ ඇත පාර්ලිමේන්තු පනතක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කතානායකවරයාට කිසිදු බලයක් ව්‍යවස්ථාවෙන් ලබා දී නැත එය සම්පූර්ණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු බලයක්ම වන්නේය කරුණු එසේ වුවද මේ පනත සම්මත වීමෙන් පසු පනතේ වගන්ති ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන ආකාරයට කෙටුම්පත් කර ඇති බවට වන විශේෂ සාධකයක්ද මා නීතිපතිවරයාගෙන් ලබාගත් අතර මා විසින් එම පනතට අත්සන් තබන ලද්දේ ඉන් අනතුරුවයි එම ලිපියද ජනතාවගේ හා මාධ්‍යවදීන්ගේ දැනගැනීම සඳහා මම සභාගත කරමි එවන් සහතිකයක් ලද කල පනතකට අත්සන් කිරීම ප්‍රමාද කිරීම මාහට කිසිදු ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවෙන් සලසා නොමැති බව අවධාරණය කරමි මෙම විශ්වාසභංග යෝජනාවට අදාළ නොවුවත් මා වෙත එල්ල කරන තවත් චෝදනාවක් නම් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය මා විසින් ස්ථාවර නියෝග උල්ලංඝනය කොට ආණ්ඩු පක්ෂයට ලබා දුන් බවයි මා නැවතත් ජනතාවගෙන් හා මාධ්‍යෙන් ඉල්ලා සිටිනේ මෙකී කරුණට පදනම් වූ 2020 අගෝස්තු මාස 27 වන දින උදෑසන 9:30 සිට 10:34 පාර්ලිමේන්තු විවාදයට අදාළ පටිගත කළ දර්ශන නරඹන ලෙසයි මෙම පත්කිරීම සම්බන්ධයෙන් 2020 ඔක්තෝබර් මාස 23 වන දින දින ස්ථාවර නියෝග අත්හිටීමේ යෝජනාවක් පාර්ලිමේන්තු ඉදිරිපත් කොට ආණ්ඩු පක්ෂයේ විසින් සම්මත කර ගන්නා ලදී. එම විවාදයට අදාළ උදෑසන 10:11 පාර්ලිමේන්තු විවාදයේ දර්ශනද නරඹන ලෙස මා ඉල්ලා සිටිමි. මෙහිදී එම යෝජනාවට පක්ෂව ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරු 87ක්ද ඊට විරුද්ධව විපක්ෂයෙන් මන්ත්‍රීවරු 17 දෙනෙක්ද පමණක් ඡන්දය පාවිච්චි කරන ලදී. එම තනතුර ස්ථාවර නියෝග ප්‍රකාරව විපක්ෂයට හිමි වූවද පාර්ලිමේන්තු බහුතර ඡන්දයකින් ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කිරීමට ගත් තීරණය බල රහිත කිරීමට කතානායකවරයා ලෙස මාහට කිසිදු ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවෙන් හෝ ස්ථාවර නියෝගවලින් ලබා දී නොමැත. එසේම එම යෝජනාව හදිසියේ ගෙන ආ යෝජනාවක් නොවේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ මේ ප්‍රකාශය අවසන් වනතුරු මම කාලය මට ලබා දෙනවා.
ලබාදී නොමැත එම යෝජනාව හදිසියගෙන ආ යෝජනාවක් නොවේ පාර්ලිමේන්තු කටයුතු මණ්ඩල කාර්යක සභාවේ සාකච්ඡා කොට විපක්ෂයේ දනු දැනුම ඇතිව කල් වේලාසනේ න්‍යාය පුස්තකයට ඇතුළු කළ බවද දන්වන කැමැත්තෙමි ආමු වශයෙන් විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ ඡන්දේවත් ඊට විරුද්ධව ලබා ගැනීමට අපහසුතු කළ විපක්ෂයේ විසින් එම වරද කතානායකවරයා මත පැවරීම හාස්‍ය ජනකේ මා වැලිගම සංවර්ධන කමිටු සභාපති දුරේ ධර්ණ බවට කරන චෝදනාවද අර්ධ සත්‍යකි මා වැලිගම වැලිපිටිය මුලටියන හා 30 ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරේම සභාපතිවරයා වන අතර මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේද සමාජිකයෙමි සංවර්ධන කමිටුව අනුව ප්‍රදේශයේ මහා මාර්ග වාරි මාර්ග යටිතල පහසුකම් මහා සුබ සාධන කාර්යයන් සලසන යාන්ත්‍රණය වේ මා කුමන තනතුරේ කටයුතු කළද මාහට ඡන්දය දුන් ජනතාවට ජනතාව කිසි දිනක අමතක කර නැත ඔවුන්ට ඉටු විය යුතු උතුකම් මා සෑම විටම ඉටු කොට ඇති අතර එය ඡන්දය දිනූ පසු ජනතාවගේ නෑත්තන දේශපාලනිකයන්ට අරුමයක් වූදේ මාගේ සාමාන්‍ය භාවිතයයි ඒ කිසිසේ දේශපාලනයක් නොවන බව මා දන්වනු කැමැත්තෙමි කතානායකවරයා යන මහජනතාවගෙන ඈත් කර තිබිය යුතු චරිතයක් යයි මා නොසිතමි මා මාතෘ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ ධර්ණ අවසාන දිනේ දක්වාම මෙම සේවය මගින් ඉටුවනු ඇත පසුගිය දුෂ්කර කාලවකවානුවද මාතෘ දිස්ත්‍රික්කයේ සංවර්ධනය හා ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මාහට කළ හැකි වූ සේවය මම ගැන මම නිහතමානීව සතුටු වෙමි මාතෘ දිස්ත්‍රික් ජනතාව පමණක් නො රටේ ජනතාව හා ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්ම වෙනුවෙන් මාහට කළ හැකි උපරිම සේවාවන් මා දරු අමාත්‍යංශ තුලින් හා කතානායකවරයා ලෙස මා ඉටු කොට ඇත කතානායකවරයෙකු ලෙස මගේ ඍජු වගකීම් වලට වැඩිමනත් වශයෙන් මා කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් මා කළ ඇති යෝජනා මහ ජනතාවගේ හා මාධ්‍යවේදීන්ගේ දැනගැනීම සඳහා මම සභාගත කරමි ඉන් සමහරක් දැනටමත් ක්‍රියාත්මක කර තිබීම සම්බන්ධයෙන් මා පෞද්ගලිකව සතුටු වෙමි ඇමුණු මංක 4 5 6 7 8 9 මාගේ වර්තමාන දේශපාලන භාවිතයේ මෙසේ පවසන අතරම මාගේ අතීත දේශපාලනීයදීත් මා කටයුතු කළේ කිසිදු වෙනසකින් තොරවයි 1987 වර්ෂයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන ලද්දේ උතුරු මෙන්ම දකුණ ගිනි ගැනීමට ඉතා ආසන්නව තිබූ අවස්ථාවකයි එවකට ජනාධිපති ඒරාජ ආවදන මැතිතුමා මේකේ පනත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ඉදිරිපත් කරන ලද අතර එම අවස්ථාවේ මා ඊට දැඩි ලෙස විරුද්ධ විය එදා මාගේ ස්ථාවරයේ මත සිටි ගාමිණී ජයසූරිය චන්ද්‍ර කුමාර විජේගුණවදන යන මැතිතුමන්ලාද මෙම ගරු සභාවේදී පනතට විරුද්ධව ඡන්දය භාවිත කරමින් අපගේ මන්ත්‍රී දුර දැන දැනම අහිමි කරගත්තෙමු එදා 1987 වසරේ මට මුහුණ දීමට සිදු වූයේ සාහසික දේශපාලන ප්‍රචණ්ඩත්වයේ අතිශය කර්කශ අත්දැකීමටයි මාහට අයත් නිවාසය වාහනය ඇතුළු මහන්සියෙන් ගොඩනගාගත් සියල්ල ප්‍රචණ්ඩකාරී වූ විසින් ගිනිබත් කරන ලදී මටද මගේ පවුලටද ඉතුරු වූයේ ඇඳිවත පමණි අප හිතවත් අසල්වාසීන් නොවන්නට එදා මට දත් අත්වනුවේ අති භයානක ඉරණමකි මා බිරිය සහ අතදරුවක සමග දරුවන් 4 දෙනෙකු අතිශය අවාසනාවන්ත පරිදි මහමගට ඇද දෙමුවද මම මගේ හෘද සාක්ෂිය මරණම ඇදුවේ එමෙන්ම සියල් අත්හැර සැහැල්ලු සිතින් මහමගට වන් මට කතානායක දුර අත්හැරීම මහා බාර දුර කටයුත්තක් නොවේ පසුව 1993 මා දකුණු පළාත් සභාවේ සභාපති දුරණී අවස්ථාවේ මහා ඇමති අමරසිංහ දුරංගොඩ ධූරයෙන් පහ කර බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණයේදීද මා පෙනී සිටියේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පමණි මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු මම මේ සභාවේ දැනට සිටින ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සාක්ෂි දරනවා ඇති මෙබඳු දේශපාලන කුමන්ත්‍රණවලින් අවසානයේ සිදුවන්නේ දේශපාලන පක්ෂ බිඳවැටීම සහ මහජනයා දේශපාලන නෑත්වීම බව මගේ පෞද්ගලික කියවීමයි එහෙයින් එදා පටන් වර්තමානයේ දක්වා මෙම ප්‍රතිපත්තියක් ලෙස කිසිදු දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු නොවීමි ඉදිරියටත් එසේම නොවනු ඇත මා පෞද්ගලික සිතන ආකාරයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවට අනුකූලව සහ හෘද සාක්ෂියට අවංකව කටයුතු කිරීමේදී මෑතකදී මුහුණ දුන් අභියෝගාත්මක සිදුවීම සිදු වූයේ 2022 වසරේ උද්ගත වූ අර්බුදකාරී අරගල තත්වයයි විශේෂයෙන් අපේ තරුණ පරපුර ඇතුළු ඔබ සියලු දෙනාට පසුගිය වසරේදී මෙරට කතානායකවරයා ලෙස මා සංකීර්ණ අභියෝග රැසකට මුහුණ දුන් ආකාරය අමතක නැතයි මම සිතමි පුරවැසියන් තමන්ට දරාගත නොහැකි දුෂ්කර සමාජ ආර්ථික තත්වයන් නිසා නැවත වරක් අරගලයක් දක්වා ගමන් කළ අතර ඊට අරාජකත්වයට පත්වුණු මොහොතේ මම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරමින් කතානායකවරයා ලෙස අපේ පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීමට දිවි හිමියෙන් කැප වූයේමි
කරුණු එසේ තිබියදී තරගල සමය මාහට විටින්නි දුරකතන ඇමතුම් ලබා දෙමින් විවස්සාව උල්ලංඝනය කොට හෝ මාගේ ප්‍රධානත්වයෙන් රජයක් පිහිටීමට බලපෑම් කළ අයද මෙම විශ්වාස භංගයේ යෝජනාවට අත්සන් තබා තිබීම මට පුදුමය ගෙන දෙන්නකි වගකීතු කතානායකරු ලෙස මෙතුක්කල් නිහඬව සිට රටේ මහජනතාව වෙත අවධාර වෙත අනාවරණය නොකළ සිද්ධියක් මම අද ඔබ ඔබට ප්‍රකාශ කරනු කැමැත්තෙමි राज्य विरोधी हा व्यवस्था विरोधी लिस इकुत अरगल समय रजयाक पिहिटी मट बलपैम करन लद पिरसा अतर विविध शक्तिमत बलवेग तिबुन बाट वा संधान करन्ने इतामत कनस्सेलिन ओन अतर सिट समहरायगे अरमुन उये उद्गत उद्गत वहति गटलुव समने किरीम हो रट आरक्षा क्रीमनो माहरा नीति विरोधी रजयाक පිහිටුවා අපරට ලිබියාවක් හෝ අෆ්ගනිස්තානයක් පත් කිරීමේ කූට උපායයි. ඒ අවස්ථාවේ සමහර උදවිය පහුගිය කාලවකවානුව තුළ වසර 30ක පමණ කාලයක අපේ රටේ කරගත නොහැකිව තිබුණු යම් යම් අරමුණු ඉටු කර ගැනීමට ඉදිරිපත් වූ බවත් මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරමි. එහි ප්‍රතිඵලයේ ඌයේ මෙරට ජනාධිපති දුරේ හිස් වූ අවස්ථාවේ ජනාධිපති වූ සඳහා මට ආරාධනා ලැබීමයි. එනමුත් එදා පවා මා කළේ දේශීය වශයෙන් ලැබුණු ඇරයුම් පමණක් නොව විදේශීය වශයෙන් ලද ඇරයුම් දෙකෙහිලා ප්‍රතික්ෂේප කරමින් උත්තරීතර වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හදවතට එකඟව මට තිබුණු තදබල අවශ්‍යතාවයේ සියල්ලන්ටම කාරුණිකව ධාරණය කිරීමයි. මාගේ මතේ වෙනස් කිරීමට නොහැකි වූ කල ප්‍රචණ්ඩ වූ සමහරුන් මාගේ නිවස වටකොට මගේ ජීවිත දනතුරේ හෙළනා බව තර්ජනය කරමින් කිරීමට පවා සාහසික වූහ. ඔවුන් අතරේ ජනප්‍රිය භික්ෂුන් වහන්සේලා මෙන්ම වෙනත් ආගමික නායකයන්ද සිටීම ගැන මම අදද අවංකව කම්පා වෙමි. මෙකී තර්ජන මැද මායමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මා වෙත බලය ලබා දීමේ ක්‍රියාවලිය ගැන අදහස් විමසා සිටියේ. රජයේ අත්‍යවශ්‍ය කටයුතු ඉටු කිරීමට අග්‍රාමාත්‍යවරයෙක්ද කැබිනට් මණ්ඩලයක්ද විවස්ථාවෙන් හා මා වෙත පැවරුණු බලයක්ද නොමැතිව කටයුතු කිරීමට නොහැකිව මාසයක් තුල නව ජනාධිපතිවරයෙක්ද පත් කර ගැනීමට නොහැකි වූහොත් සමස්ත රටම නීතියක් නොමැතිව පාලනය කිරීමට නොහැකිව තැනතන කුඩා කල්ලි කණ්ඩායම් ප්‍රාදේශීය පාලනය අතර ගන්නා තැනට රටපත් විය හැකියි මම හැකි අවදානම හොඳින් දැන සිටියා. ඒ අවස්ථාවේ සමහර කොටස් රටේ යම් යම් කොටස් වලින් කැලි කඩා ගන්න බලාගෙන ඉන්න වෙලාවේ මම ඒ ගැන හොඳ අවබෝධයක් මට තිබුණා. ජූලි 13 වෙනි දින අවසාන පක්ෂ නායක රැසීමේදී පාර්ලිමේන්තු මන්දිරයවට තිබූ අවදානම් තත්ත්වය හා ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව විනාශ කිරීම ඉතා ආසන්නයට පැමිණිය හේයින් පක්ෂ නායකයන් එම භූමියෙන් කඩිනමින් ඉවත් වූවත් මා පමණක් මේ ගොඩනැගිල්ල තුල අවසාන මොහොත දක්වා රැඳී සිටියෙමි. රටේ ජනතාවගේ වාසනාවට වළක්වා මහා විනාශයක් නවත්වා ගැනීමට මාහට හැකිවිනි. ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ මේ අඳුරු පරිච්ඡේදයේ මාගේ එකම අදිෂ්ඨානය වූයේ අපේ රටේ ව්‍යවස්ථාවට හා රාජ්‍ය කෙසේ හෝ මතු පරපුරෙන් ආරක්ෂිත පවත්වාගෙන යාමයි. ඒ අර්බුදකාරී අවස්ථාවේ පාර්ලිමේන්තු මහ ලේකම්තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය හා වේතරදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දුන් සහයෝගය මට අමතක කළ නොහැකිය. තව මොහොතකින් ගිනි තබා විනාශ කිරීමේ අවදානමක් හමුවේ ගත යුතු ප්‍රධාන පීවර වූයේ ජාතියේ සහ පාර්ලිමේන්තුවේ සංකේතයේ වූ සෙන්කෝලය ආරක්ෂා කිරීමයි. එම නිසා අවශ්‍ය වූහොත් එය හැකි ඉක්මනින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිට ඉවත් කිරීමට කටයුතු සූදානම් කර තිබුණි. වේතධාරීතුමාගේද මාලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේද සහ පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල ජීවිත අවදානම ගැනවත් නොසලකා එම අවස්ථාවේ ඔවුන් කටයුතු කළ බව සඳහන් කරුණේ ඉතාම සංවේදීවය. මේ මෙලෙස රාජ්‍ය අකර්මණ්‍ය කිරීමට තිබූ සැලැස්ම මාගේ නොවෙනස් වන ආර්ථික ස්ථාවරය හමුවේ අරාජකත්වයේ අඳුරු වලාවන් ව්‍යර්ථ වී ගිය පසු ගිය බව දන්වනු කැමැත්තෙමි. එසේ නොවනට අද විශ්වාස භංගයක් ගැනීමට ඔබද ඊට මුහුණ දීමට මමද පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට මෙම පාර්ලිමේන්තුවද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේද නොතිබීමට ඉඩ ඇති ඉඩකඩ ගැන අවධාරණය කරමි. අප පසු කලේ එවන් අවදානම් කාලක වකවන බව වැඩිදුරටත් සිහිපත් කරමි. එසේම රටක ගිනි තැබීම් මිනි මැරීම් හා රාජ්‍ය මෙන්න පෞද්ගලික දේපළ විනාශ කිරීම දායක වනු කිසිවෙක් මෙරට නැමත ගොඩනැගීමට කටයුතු කළ බවක් ලෝක ඉතිහාසයේ සඳහන් නොමැති බව අප සියලු දෙනා මතක තබා ගත යුතුය. ඔබ ඒකමතිකව මා කතානායක තුරයට පත් කළ දින සිට
පාර්ලිමේන්ත ප්‍රජාතන්ත්‍රවාදී හා ශ්‍රී ලංකා ජන රජයේ පැවැත්ම වෙනුවෙන් මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් හා හෘද සාක්ෂියට එකඟව කටයුතු කර ඇත්තෙමි මාගේ දේශපාලන පක්ෂය මෙරට ජනතාවයි මා කතානායකවරයා ලෙස තුනෙන් දෙකක ජනවර්මකින් පත්වා පාර්ලිමේන්තුවේ කාල කළමනාකරණයේදී එතෙක් පැමිණි සම්ප්‍රදාය වන ආණ්ඩු පක්ෂයට 80ක් හා විපක්ෂයට 20ක් යන්න වෙනස් කර විස්සයි විස්සෙ සිට විපක්ෂයට අමතරව 120ක් ලබා එනම් 140ක කාලයක් අතිරේකව ලබා දුන්නු. එලෙසේම නියෝජිත ප්‍රතිශතයටවත් වඩා කාලය ලබා දුන් පාර්ලිමේන්තුව වෙනත් පාර්ලිමේන්තුවක් ලොව ඇද්දයි මම නොදනිමි. ආණ්ඩු පක්ෂයන විරෝධතා මැඩපාව මැඩගනිමින් එදා මා ඒ තීරණය ගත්තේ ශ්‍රී ලංකා ජන රජයේ යහපැවැත්මට අත්‍යවශ්‍ය ශක්තිමත් ආණ්ඩුවක් ඇති විට ඒ සඳහා විපක්ෂයේ කාර්යභාරයන් යහපතක් වනු ඇතැයි වෙන විශ්වාසයෙන්. ඒ බව අද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් කාලය පිළිබඳ ප්‍රශ්නය මතු කළ බවත් මතක් කරමි. ඒත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැඩිපුර වෙන්නු කාලය ඔවුන්ට සාධාරණ ලෙස බෙදී නොයන බවත් විපක්ෂයේම නායකයන් කිහිප දෙනෙකු විශේෂයෙන් එම කාලය භාවිතා කරන බවට එම මන්ත්‍රීවරුන්ම මාගේ නිල කාමරයට පැමිණ නිතර පැමිණිලි කරයි. එවන් නිවස්ථාවල මන්ත්‍රීවරුන්ටද විශේෂ කාල අවස්ථාවන් මා විසින් ලබා දුන් බව සිහිපත් කරමි. එෙහිදී මා අවධානය යොමු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග ප්‍රකාරව යමින් පුරවැසියන් විසින් පාර්ලිමේන්තුව කෙරෙහි පළ කළා වූ අපරිමිත මහජන විශ්වාසය අඛණ්ඩව සුරකීමයි. එනමුත් දිනපතා අනවශ්‍ය නීති අනවශ්‍ය රීති ප්‍රශ්න මතු කිරීම හා මාතෘකාවට අදාළ නොවන ප්‍රකාශ නිසා සිදුවන්නේ පාර්ලිමේන්තුවේ වැදගත්කම කැලසී යාමයි. යම් යම් කඩාකප්පල් කාර්යක්‍රියා සදාචාරාත්මක ලෙස පාලනය කිරීමේදී කතානායකවරයා ලෙසම අහටද සීමාවන් තිබේ. ඇතැමුන් මේ මාමේ තීරණය ගත්තේ රටේ විධායකයේ ප්‍රධානියා විසින් මා වෙත කරන ලද බලපෑම් හමුවේ බව නිරන්තරයෙන් චෝදනා කරනු මම දැක ඇත්තෙමි. අතිගරු ජනාධිපතිතුමන් මගේ දීර්ඝකාලීන මිතුරෙක් බව සැබෑවකි. නමුත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආරම්භය අප දෙදෙනා දැරුවේ සපුරා වෙනස් ස්ථාවරයන් දෙකකි. රනිල් වික්‍රමසිංහ මහතා මාගේ මිතුරෙකු වූද අප එක්ව රට වෙනුවෙන් යම් යම් වැඩ කොටසක් ඉෂ්ට කළද ඔහු රටේ විධායකයා ලෙස පත්තු පසු විවස්ථාදායකයේ මුලසුන දරන මා වෙත කුමන අවස්ථාවකදීවත් බලපෑමෙන් නොකල බව සිහිපත් කරුණුවේ එතුමාට ගෞරවයක් වශයෙන්. ඒ අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු සියලු දෙනාම පසුගිය වසර 40ක් පුරා මහින්ද යාපාබේවර්ධන නම් පුද්ගලයා මත මිස කිසිවෙකුගේ දේශපාලන අතකොළුවක් නොවු බැවින් බව මැනවින් වටහාගත් නිසා මා විශ්වාස කරමි. එනමුත් මගේ කනස්සලට එකම හේතුව බදුබරින් හා ජීවනබරින් පිහිටා විඳින පුරවැසියන්ගේ අභිලාෂ මුදුන් පැමිණවීම සඳහා තෝරාපත් කරගත් නියෝජිතයන් විසින් අතිශය වැදගත් පාර්ලිමේන්තු රැසීම් දින 3කට වැය කරන මිලියන 45කට ආසන්න පිරිවැය නිකරුණේ මෙම විශ්වාස භංගයට යට කිරීමයි. ඒ අපවෙන් රටකට කොහෙත්ම දැරියහැක්කක් නොවේ. එසේම මේ විශ්වාස භංගයට අත්සන් කළ සෑම මන්ත්‍රීවරුද පෞද්ගලිකව ඇතැම් මන්ත්‍රීවරු පෞද්ගලිකව පැමිණ ඔවුන්ගේ අත්සනේ දීමට සිදුවීම ගැන මා වෙත කනගාටුව ප්‍රකාශ කළ බව දන්වමි. මේ ගැන හොඳින් දන්නා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම අත්සන් කිරීම මෙන්ම කතා පැවැත්වීමෙන්ද වැළකී ඇති බව මා සඳහන් කරන්නේ ඔහුට ගෞරවයක් වශයෙනි. කෙනෙකු ජීවත්ව සිටින කාලය තුළම තමන්ගේ හොඳ හෝ නරක ඇසීමට ලැබීම විරල භාග්‍යයක් ලෙස මා සලකමි. පාර්ලිමේන්තුවේ සිටින 225ම සුරුණ්‍යයි චෝදනා කරන යුගයක පක්ෂ විපක්ෂ ඔබ කිසිවෙක් මේ විවාදයේදී මා වෙත එවැනි චෝදනාවක් එල්ල නොකිරීම මාගේ දශක 4ක අධික දේශපාලන දිවිය මාලද විශාලම ගෞරවය ලෙස සලකන අතර එය මගේ දරුවන් වෙනුවෙන් මම ගොඩනගා ඇති විශාල ධනස්කන්ධය බව ප්‍රකාශ කරමි. එසේ මෙවැනි තවත් මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේ ඇති බව ජනතාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි. මෙවන් ගෞරවනීය දේශපාලන ගමනකෙහිදීමට මාහට ආශිර්වාදය ලබා දුන් ඌන මාගේ මියගිය දෙමව්පියන් ගුරුවරුන් බිරිඳ දරුවන් සහෝදර සහෝදරියන් ඥාති හිත මිතුරන් රාජ්‍ය නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් ජනතාව වෙත මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනු කැමැත්තෙමි. මම ඉදිරියටත් ඔබ සියලු දෙනා මා වෙත ලැබූ එම විශ්වාසය සුරකින බවට ප්‍රකාශ කරමි. අවසාන වශයෙන් මාට සහාය දුන් සැමටත් මාගේ නිර්දේ ලෙස විවේචනය කළ සැමටත් මා සදාකාලිකම නියෝජනය කරන අහිංසක ජනතාවටත් කිසිදු වෙනසක් නොමැතිව මගේ කතානායක කාමරයේ දොර කවදත් එකලෙසින් විවෘත ඇති බව දන්වනු කැමැත්තෙමි. ස්තුතියි. තෙරුවන් සරණයි.